දිනය 2017 අප්‍රේල් මස 14 වනදා දෙනියාය අනිල් කන්දවත්තට හිරු පායමින් තිබුණා. මේ අතර දරු ප්‍රසූතියකට සූදානම්ව සිටි අනිල් කන්දවත්තේ බෙස්තියන් ප්‍රමිලා ගැටලුවකට මුහුණ පා සිටියා. මට අප්‍රේල් 14 වෙනිදා මේ බබාල දෙන්න හම්බ වුණේ. යදා උදේ මට අතර අමාරුවට වෙනකොට අමාරු වෙදුනා. ඊට පස්සේ මේ උදේ අතට විතර අපි මේ ට්‍රීවල් එකට කතා කරා. කවුරුවත් මේ එන්න බෑ කිව්වා. නේකත එය ප්‍රමිලාගේ ගැටලුව තවත් උග්‍ර කිරීමට සමත් වුණා. නමුත් ප්‍රදීප්ත සහ ප්‍රමිලාට බලාපොරොත්තු දල්වා ගැනීමට හැකි ආරංචියක් කන වැටුණා. ඒ අන් කිසිවක් නොව 19.90 ගිලන් රථ සේවාව පිළිබඳවයි. ඊට පස්සේ තමයි අපි මේ ඇම්බුලන්ස් එකට කතා කරේ. ඊට පස්සේ වෙබිනාර 20කින් වගේ මෙතනට ආවා. ඊට පස්සේ ඒකේ යනකොට තමයි මගදී බබා එක්කෙනෙක් හම්බ වුණා. ඊට පස්සේ අනිත් එක නිසාලේ අම්බ වුණේ කතා කරන්න පුළුවන් ඇම්බුලන්ස් කතා කරපුවම එනෝ ගෙදර ගාවටම ඒක තියෙන නිසා තියෙන එක ලොකු උදව්වක් කියලා අපි කිව්වා. ප්‍රමිලාගේ සහ දරු දෙදෙනාගේ ජීවිත බේරුණේ 99 වෙනි. එහිදී හදිසි වෛද්‍ය තාක්ෂණ නිලධාරිනිය සුදුසු පරිදි ක්‍රියා නොකරන්නට එය එසේ නොවීමට ඉඩ තිබුණා. ඒ ප්‍රමිලාගේ කතාවයි. මෙම ගිලන් රථ සේවාව ආරම්භ වූ දිනේ පටන් ප්‍රමිලා වැනි මව්වරුන් පිළිබඳ කතා 15ක් පමණ අපට අසන්නට ලැබෙනවා. දියුණු ප්‍රතිකාර ක්‍රම සහිත සෞඛ්‍ය සේවාවක් මෙරට පැවතියද අනතුරක් සිදු වූ වහාම අවශ්‍ය හදිසි ප්‍රතිකාර ලබා දීම සඳහා රෝගියා රැගෙන යාමට සංවිධානාත්මක ප්‍රවාහන සේවයක් මෙරට පැවතියේ නැහැ. නමුත් මෙම තත්ත්වය වෙනස් කිරීමට ඉන්දියානු ප්‍රදානයක් ලෙස ලැබුණු 19.90 ගිලන් රථ සේවාවට හැකි වුණා. ඒ සඳහා ඉන්දිය රජයේ වියදම් කළ මුදල ඩොලර් මිලියන 7.6ක්. සුපුරුදු පරිදි විරෝධතා එල්ලවීම සාමාන්‍ය දෙයක්. නමුත් ඒ අසත්‍ය මතවාද පදනමකින් තොර බව මේ වන විටත් ඔප්පු වී හමාරයි. ඉස්සරණන් අපේ සේවාව ගැන ජනතාව ගොඩක් පැහැදීමක් තිබුණේ නැහැ. සමහර සිද්ධීන් තිබුණා ජනතාව අපි ගැන දැනුවත් වෙන්න. ඒ සිද්ධීන්ත් එක්ක ගොඩක්ම අපි ගැන ජනතාව ලොකු පැහැදීමක් තියෙනවා. අපිත් මේ සේවාව ගැන ගොඩක්ම තෘප්තිමත් වෙනවා. මේ රජයෙන් තව ඇම්බුලන්ස් සර්විස් එකක් පටන් ගත්තා. දැන් බලන්න හුඟක් අය ගැන හොඳ කියනවා. මොකද ලෙඩ හදිසියක් වුණාට පස්සේ ඇම්බුලන්ස් එක ගිහලා ටක් ගාලා ඉක්මනින්ම ලෙඩ අරන් එනවා. දකුණ සහ බස්නාහිර යන පළාත් තුල මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කළා. මේ වන විට අදාළ දිස්ත්‍රික්කයන්හි සේවයේ යොදවා ඇති ගිලන් රථ ගණන 88ක්. එමගින් එම ප්‍රදේශවල ජනතාවට සිදුවන්නේ අතිවිශාල සේවාවක්. මේ වර්ෂයේ සිදුවුණු නායාම සහ ගම් වතුර හේතුවෙන් නවතැන්වීම ජනතාව දැන්පත් මේ සහන කඳුරේ රැඳී සිටිනවා. ඇත්තටම අපිට මේ වෙලාවේ හැටියට ලැබුණු සහයෝගය ඇත්තටම උපරිම. සුවසැරිය ගිලන් රථ සේවාව දිවයිනේ ඇතිවන ඕනෑම ස්වභාවික ආපදා සහ හදිසි අනතුරුවලදී තම සේවාව සපයනවා. මොරොක් ජාතික පාසලේ තිබිච්ච අවතැන් කඳුරේ 500කටත් එහා විශාල පිරිසක් මේ ඒ අවතැන් කඳුරේ රැඳී සිටියා. ඒ දවස් කීපය තුළම අපි දිවාරය නොබලා එහි මේ සේවය කරා. ඒ සඳහා අපේ 19.90 ගිලන් රථ සේවය පිටපැදර දෙනියා ගිලන් රථවල සහය ඇතිව අපි මේ අවශ්‍ය මේ ගැන තුවාල වෙච්ච අයට මූලික ප්‍රතිකාරයේ ස්ථානය තුල දීම සිදු කරා. ඊට අමතරව රෝහල් ගත කිරීමට අවශ්‍ය කියන්නේ සාමාන්‍යයෙන් ධර්ම තත්ත්වයේ රෝග වැළඳුණු අයව පැගිනීමත් අප ගිලන් රථ සේවාව මගින් සිදු කරා. රාත්‍රියේ සිදු බස් රථ අනතුරකින් බොහෝ දෙනෙක් අනතුරට පත් වෙලා සිටියා. ඒ අවස්ථාවේදී මොරවක ගිලන් රථය පිටබැදර ගිලන් රථය සහ දෙනියා ගිලන් රථ තුනම එකතු වෙලා තමයි අපි මේ මෙහෙයුම කරේ. මෙම ගිලන් රථ සේවාව දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මකයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ එම සේවාව වෙනුවෙන් කිසිදු මුදලක් අය නොකිරීමයි. මෙය යහපාලන රජය ජනතාව වෙනුවෙන්ගත් නිවැරදි තීරණයක්. එය ජීවිතයත් මරණයත් යන දෙකෙන් ඔබට ජීවිතය ඉතිරි කිරීමට වාසනාව උදා කරાવી.